පින්නතුනි, ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි යොදාගන්නේ මේ ධර්ම කාමියා සහ ධර්ම දේශයා හඳුනගන්න හැටිත්, ධර්මයට දවේශී වූ පුද්ගලයා මේ සසර කොයි තරං අසරණ වෙනවද කියන කාරණාවත් අද මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අසත්පුරුෂයා හඳුනගණ්ඩ බාලයව හඳුනගණ්ඩ ධර්මා ධර්ම ජාතක කතාවත් විශේෂයෙන් පැහැදිලි කරල තියෙනවා. එනම් අපි කෙටියෙන් කල්පනා කර මොකක්ද මේ ධර්මා ධර්ම ජාතකය කියල කියන්නේ. අපේ මහබෝසතාණන් වහන්සේ එක ආත්ම භාවයක දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබලා හිටියා ධර්ම දිව්‍ය පුත්‍ර කියන නම. ඒ වගේම තමයි දේවදත්තයන් වහන්සේ දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබලා හිටියා අධර්ම දේව පුත්‍ර කියන නම. එක දවසක් ධර්ම දිව්‍ය පුත්‍රයා සියලු ආභරණ වලින් සැරසිලා මනාව සලු හැඳ පොරවගෙන මනාව සරසපු දිව්‍යමය රථයකට නැගල තමන්ගේ පිරිසත් එක්ක මනුස්ස ලෝකෙ දකුණු පසින් බැහැලා මිනිස්සුන්ට ගුණධර්ම කියල දුන්නා. මේ දිව්‍ය රාජයා මිනිස්සුන්ට කියනවා ප්‍රාණඝාතාදී අකුසලෝලින් වලකින්න, දසාකුසල කර්මපතයන්ගින් වලකින්න, දුසිරිතෙන් ඈත්වෙන්න, සුචිරිතෙහි පිහිටන්න, ගුණධර්ම සම්පූර්ණ කරන්න, යහපත් විදිහට කටයුතු කරන්න, මේ විදිහට මිනිස්සුන්ට අවවාද කර කර යනවා. පින්නතුනි, අධර්ම දේව පුත්‍රයත් තමන්ගේ පිරිසත් එක්ක මේ වම්පසින් ලෝකයට බැහැලා ඔහු කියාගෙන යනවා ප්‍රාණඝාතාදී අකුසල කර්මයන්ගේ යෙදෙන්න. හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න. හැම කෙනෙක්ම තමන්ගේ සතුට සඳහා කැමති ඕනෑම දෙයක් කරන්න. මේ ආදී වශයෙන් මිනිස්සු අකුසලයට යොමු කර කර, පවට බය නැති කර කර මිනිස්සු අකුසලයටම උනන්දු කර කර යනවා. මෙහෙම දෙපසින් බැහැලා කටයුතු කරන මේ දෙන්න මෙහෙම ගමන් කරගෙන එනකොට එකම මාර්ගයේදී මුණ ගැහෙනවා. මුණට මුණ මුණ ගැහිලා ධර්ම දේව පුත්‍රයා කියනවා අධර්ම දේව පුත්‍රයාණෙනි, ධර්මයේ ලෝකයේ ජ්‍යෙෂ්ඨයි, ලෝකේ මුලින්ම පහළ වුණේ ධර්මයයි, ධර්මය උත්තරීතරයි, ඒ නිසා ජ්‍යෙෂ්ඨ වූ මට මෙතනින් ඉදිරියට ගමන් කරන්න මග ඉඩ සලසලා දෙන්න කියලා. අධර්ම දේව පුත්‍රයා සඳහන් කරනවා ධර්මයේ ජ්‍යෙෂ්ඨ වුණාට අධර්මයේ තමයි ලෝකෙ ප්‍රබල. ඒ නිසා මටයි මුලින්ම මග ඉඩ හදලා දෙන්න. ධර්ම දේව පුත්‍රයා සඳහන් කළා මම වැඩිමහලුයි, මමම ජ්‍යෙෂ්ඨයි, මමම ශ්‍රේෂ්ඨයි, ඒ නිසා මට ඉඩ දෙන්න. මේ විදිහට කතාබහක් මේ දෙන්න අතර ඇති වෙනවා. අධර්ම දේව පුත්‍ර කියනවා කාටද මග ඉඩ ලැබිය යුත්තේ, කවුද මුලින් ගමන් කළ යුත්තේ, කවුරු විසින් කාටද ගරු කළ යුත්තේ, ඒ කාරණාව තීරණය කරන්න අපි විසින් යුද්ධ කරමු කියලා. ධර්ම දේව පුත්‍රයා කල්පනා කළා යුද්ධයක් කියලා කියන්නේ අපරාධයක්, යුද්ධයක් කියලා කියන්නේ විනාශයක්. මිනිස්සුන්ට කරදර වෙනවට, මිනිස්සුන්ට හානි වෙනවට, සත්ව ජීවිත විනාශ වෙනවට මං කවදාවත් කැමති නෑ. ඒ නිසා ඔබට අවශ්‍ය මුලින්ම යන්න පාරී ඉඩ දෙන්න නම් ඔබ යන්න.
යුද්ධයට මම කැමති නෑ කියලා. අධර්ම දේවපුත්‍රයා ධර්ම දේවපුත්‍රයාව පසු කරලා තමන් දිනුව කියල හිතාගෙන බොහොම උජාරුවෙන් එතනින් පිටත් වුණා. නමුත් පින්නතුනි වැඩි දුර යන්න බැරිදියා. ධර්මයට විරුද්ධ වෙච්ච අධර්මයව හොයාගෙන මේ මහපොළොව පලාගෙනපු ගිනි දැල් අධර්ම දේවපුත්‍රයා නිරයට මරණ ගියා. මේ කාරණාවෙන් පැහැදිලි කරනවා ධර්මයයි අධර්මයයි මනාව හඳුනගෙන අධර්මයෙන් ඈත් වෙන්න ඕනේ. කොහොමද අධර්මය හඳුනගන්නේ? පාපයට බරයි, අකුසලයට බරයි, වැරද්දට යොමු වෙලා ඉන්නේ, වැරදි ක්‍රියාවට එළඹිලා ඉන්නේ. ඒ නිසා අධර්මය හඳුනගන්න කියලා. ධර්මයේ යමෙකුට ලැබුණා නම්, යමෙක් ධර්මානුකූල වුණා නම්, ඔහු කවදාවත් තවත් කෙනෙකුට හානියක් වෙන විදිහේ වැඩක් කරන්නෙත් නැහැ, තමන්ට හානි වෙන විදිහේ වැඩ කරන්නෙත් නැහැ. මේ ධර්ම දේශී පුද්ගලයා කියලා සඳහන් කරහම දස අකුසල කර්මපතයන්ගෙන් යුක්තයි නම් යම් කෙනෙක්, ඔහු ධර්මයට ද්වේෂී වූ පුද්ගලයෙක් කියන බව. ඒ කාරණාව පාදක කරගෙන අටමහා නිරය මොනතරම් දුක් සහිතද? දස අකුසල කර්මපතයෙන් යුක්ත කෙනා මේ අටමහා නිරයේ ඉපදිලා මොනතරම් දුකක් විඳිනවද කියන කාරණාව අපි බොහොම ස්වල්ප වශයෙන් සාකච්ඡා කරන්න යෙදුණා. දස අකුසල කර්මපත අපි එදත් මතක් කළා. නිතර නිතර බණ අහලා අපේ පින්නතුන් හොඳට දන්නවා. කයින් කරන වැරදි තුනයි, වචනයෙන් කරන වැරදි හතරයි, හිතින් කරන වැරදි තුනයි. මේවට තමයි දස අකුසල් කියලා කියන්නේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පරුෂ වචන, පිසුන වචන, සම්පප්‍රලාප, අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළි යහපත් වූ සත්පුරුෂයා විසින්, සසර දුකට අකමැති පුද්ගලයා විසින් හැම මොහොතකම මේ දස අකුසලයන්ගෙන් අයින් විය යුතු බව. යමෙක් දස අකුසල් වලින් යුක්ත නම් ඔහු සත්පුරුෂ ගණයෙහිලා සැලකීම නොහැකි දෙයක්. සත්පුරුෂයෙක් හැටියට ඔහු සලකන්න බෑ. පුණ්‍යවන්තයෙක් හැටියට ඔහු සලකන්න අපහසුයි. ඉන්නතුනි මේ කාරණාව අපිත් නැවත හිතන්න වටිනවා. සමහර අය දිහා බලලා පන්සිල් ආරක්ෂා කරන්නේ නැති, සමහර වෙලාවට තිසරණ සරණත් නැති, පෝයට උපෝසත සිල් සමාදන් වෙන්නේ නැති, දානාදී පින්කම් වලට සහභාගී වෙන්නෙත් නැති, දන් දෙන්නෙත් නැති එවන් අය දිහා බලලා අපි හුඟක් සතුටු වෙන්න උත්සාහ කරනවා. ඒ අයට වඩා අපි හුඟක් හොඳයි කියලා, ඒ අයට වඩා අපි හුඟක් උසස් කියලා. බුද්ධාදී ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව ලබන්න සුදුසු අය කියලා සමහර වෙලාවට අපි හිතනවා. නමුත් පින්නතුනි අපි හිතලා බලන්න ඕනේ මේ දස අකුසල කර්මපත වලින් අපි එහෙම පිටින්ම අයින් වෙලාද ඉන්නේ? සතර අපායෙන් සදහටම මිදෙන්න සුදුසු පුද්ගලයන් බවට පත් වෙලාද අපි කියන කාරණාව නැවත හිතන්න වෙනවා. අපි දන් දුන්නත්, පන්සිල් ආරක්ෂා කළා, සිල් සමාදන් වුණා, උපෝසත සිල් ගත්තා, ඔබම හිතලා බලන්න කාම අපි සම්පප්‍රලාප කියන්නේ නැද්ද කියලා.
තවම අපි පරුස වචන කියන්නේ නැද්ද කියන. තවම අපි පිසුණු වචන කියන්නේ නැද්ද කියන. තවම අපි ඇතිද? එහෙම කියවෙනවනම් අපි හොඳයි කියලා අපි තීරණය කරලා තියෙනවා මිසක් ආර්යයන් වහන්සේලත් අපි හොඳයි කියලා තීරණය කරයි කියලා හිතනවා. මුසාවාදයෙන් වළකිනවා වෙන්න පුළුවන්. ඒ වුණාට පරුස වචනයෙන් වැළකිලා නෑ. එහෙම කියහම කෙනෙක් හිතන්න පුළුවන්, ඉතින් අපි පරුස වචන කියන්නේ නෑනේ කියලා. පින්නතුනි, මීට කලිනුත් දේශනාවලින් පැහැදිලි කරලා තියෙනවා මේ ධර්මයේ පරුස වචනයි කියලා සඳහන් කරන්නේ මේ අපි අර සාමාන්‍ය සමාජයේ පරුසයි කියලා කතා කරන වචන සමුදාය ගැන විතරක් නෙමෙයි කියලා. තමන්ගේ හිත දේශ සහගත නම් ඒ දේශ සහගත හිතින් යුක්තව යම් කෙනෙකුට ඔබ කියලා කතා කරන, යම් කෙනෙකුට තෝ කියලා කතා කළ, ඒ වචනයත් පරුස වෙනවා කියන කාරණාව අපි සාකච්ඡා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙකුට කතා කරනකොට බොහොම හිත ඇදිලා යන විදිහට කතා කරන්නත් පුළුවන්. හැබැයි සමහර වචනයකදී ඒ පුද්ගලයා ටිකක් හෙලවෙන විදිහට සැරට කතා කරන්නත් පුළුවන්. අපේ හිතේ ස්වභාවයට අනුව තමයි මේ වචනය පරුසද නැද්ද කියන එක තීරණය වෙන්නේ. බොහොම සෙනෙහසින්, බොහොම ලෙන්ගතුකමින් ඔබ කියලා කියන්නත් පුළුවන්, ඔබලා කියලා කියන්නත් පුළුවන්. තෝ තොපි කියන වචනයත් බොහොම ලෙන්ගතුකමින්ම පාවිච්චි කරන වචන. හැබැයි දේශය මුසු කරගෙනත් ඒ වචනම පාවිච්චි කරනවා. ආන් ඒ වෙලාවට තමන්ගේ හිතේ පවතින ඒ ක්ලේශයේ ස්වභාවයට අනුව තමයි මේක පරුසද නැද්ද කියන වචනේ තීරණය වෙන්නේ. ඒ කාරණාව තීරණය කරන්නේ. අන්න ඒ නිසා පරුස වචන කියලා කියනකොට අපි අර හිතාගෙන ඉන්න ප්‍රමාණය විතරක් නෙමෙයි පින්නතිනි පරුස වෙන්නේ. ඒ කියන්නේ එහෙනම් ද්වේෂයෙන් වළකින්නත් ඕන කියන එකයි. මොකද ද්වේෂසිත තිබුණාමනේ එහෙම වචන කියවෙන්නේ. ඊළඟට සම්පප්‍රලාප, මටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති වචන. එදිනෙදා තමන්ගේ ජීවිකා වෘත්තිය පවත්වාගෙන යෑම සඳහා කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් සම්පප්‍රලාප හැටියට අපි කතා කරන්නේ. එදිනෙදා ජීවිතේ කිසිම කාරණාවකට පළක් නැති දේවල්. ඔහේ කියව කියව ඉන්නවා. සම්පප්‍රලාප, පිසුණු වචන, ආදරේ, දයාව, කරුණාව, මෛත්‍රිය නැති තැන ඕන තරම් පිසුණු වචන කියනවා. ඒ කියන්නේ කේලම් කියනවා. කේලමක් තුළින් වෙන්නේ දෙන්නෙක් අතර නැත්නම් පිරිසක් අතර විඳවීම. ආදරයේ දයාව සෙනෙහස තියෙනවන අන්‍යන් බිඳවන්න කිසිසේත් හැඟීමක් එන්නේ නැහැ නේ අපට. ඔවුනොවුන් අතර ආරවුල් ඇති කරවන හැඟීමක් එන්නේ නැහැ. එහෙනම් මේ දයා, කරුණා, මෛත්‍රී ගුණ නැති නිසා අපිට පිසුණු වචන පාවිච්චි කිරීමේ තණ්හාවක් තියෙනවා. දැන් අපි තාමත් එහෙම කරනවා නම් අනුන් නසන චේතනාවත් අපිට දේශය නිසා ඇතිවෙනවන ධර්මයට විරුද්ධ එහෙම නැත්තන් මිත්‍යා දෘෂ්ටික අදහස් අපි තුළ තව තව ටික ටික තියෙනවනම් අපි හරියටම දසාකුසලයන්ගෙන් අයින් වෙලාද නෑ පිහිතුන. අපි හොඳයි කියලා හිතාගෙන හිටියත් මේ මිසදිටු අදහස් ඕන තරම් අපි ළඟ ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි දන්නේ මිත්‍යා දෘෂ්ටියක් තියෙන්නේ කියලා. ඔය මස් මාස ප්‍රශ්නයේ පිළිබඳව, සමහරලාට වැඳුම් පිදුම් පිළිබඳව,
බුද්ධ පූජා ආදිය පැවැත්වීම පිළිබඳව සමහරයගේ ලොකු ප්‍රියමනාප බවක්නේ. ඒ කතා කරනවා අපිත් බුද්ධාගමී තමයි. අපිත් බුදුරජාණන් වහන්සේ තමයි ශාස්තෘූ හැටියට සලකන්න. අපිත් භාගිතුන් වහන්සේගේ ධර්මය තමයි ශ්‍රවණය කරන්න. ඒ වනාට ඔය නිරර්ථක වූ පූජාවට අපි කැමති නෑ කියන්න. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන ඒ උසස් වූ උතුම් වූ පූජාවන් හරියට විවේචනයට ලක් කරනවා. එවන් පූජාවන් කරන අය අඥානයෙන් හැටියට ප්‍රකාශ කරනවා. දහම හරියට නොදැක්ක, කාලි නිකරුණේ නාස්ති කරන, නිරර්ථක වැඩ කරන පිරිසක් හැටියට එවන් අය දකින්න උත්සාහ කරන. ඉතින් ඒ තුළ මේ මිත්‍යා දෘෂ්ටියක් තාමන්තර්ගතයි. මොකද වැඳුම් පිඳුම් කිරීම පිළිබඳවත් පූජාවන් පැවැත්වීම් සම්බන්ධයෙන් අපේ භාග්‍යවතුන් වහන්සේ කොයි තරම් කරුණු කාරණා අපිට දේශනා කළාද? අර එක්තරා බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේ ළඟට ආමන්ත්‍රණය කළාට පස්සේ එතන දේවාලයක් තිබ්බා. අග්ගිදන්ත කියන පුරෝහිත බමුණ පිළිබඳව කරුණු සඳහන් කරනකොටත් මේ ගැන කියවෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ මග වඩිනකොට එක තැනක නතර වෙලා කුඹුරක වැඩ කර කර හිටපු ගොවියෙකුට කතා කරාම ඒ ගොවියා බුදුරජාණන් වහන්සේගේ ආමන්ත්‍රණයෙන් පැමිණිලා එතන තිබිච්ච දේවාලයකට වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. අපේ භාග්‍යවතුන් වහන්සේ ඇහුවා, මොකක් හිතාගෙන කුමක් නිසා ඔබ මෙතෙන්ට වන්දනා කරනවද? ස්වාමීනි, අපේ පරපුරේ අය අතීතයේ ඉඳලම වන්දනාමාන කරපු තැනක් මේක. ඒ නිසා මමත් මෙතෙන්ට වන්දනා කරනවා. ඒ වන්දනාව අපේ භාග්‍යවතුන් වහන්සේ අගය කළා. ඔහුට ගොඩාක් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කළා. එතෙන්ට වන්දනා කිරීම තුළ ඔහුට ලැබෙන ලාභය ගැන භාග්‍යවතුන් වහන්සේ බොහෝසේ දේශනා කළා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට නොවැඳ මේ දේවාලයට වන්දනා කරපු පුජ්‍යලයට භාග්‍යවතුන් වහන්සේ මෙතරම් ප්‍රශංසා කරන්න හේතුව මොකද්ද කියලා. ආන් ඒ වෙලාවේ තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, මහණෙනි, පෙර කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා ඉදිකරපු ස්වර්ණමය චෛත්‍ය මෙන්න මෙතන තමයි තිබුණේ. ඒ චෛත්‍ය පිහිටපු තැනට කරන වන්දනාව ඉතාම උසස් කියලා. ඊට අමතරව වන්දනා මානාදී පින්කම් භාග්‍යවතුන් වහන්සේ බොහෝසේ කරුණු පැහැදිලි කරමින් දේශනා කරලා තියෙනවා. බෝධිසත්ව චරිතය පිළිබඳව කරුණු දක්වනකොට එහෙම වන්දනා කරපු ආකාරයෙන් පූජා පවත්වපු ආකාරයෙන් පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ගංගා රෝහණ පූජා විදිත් එවන් කාරණා රාශියක් පැහැදිලි කරනවා. භාග්‍යවතුන් වහන්සේට මේ තරම් උසස් ගෞරවයක් ලැබුණේ මොන හේතුව නිසාද කියන කාරණාව පැහැදිලි කරනත. නමුත් එවන් ආකාරයෙන් වැඳුම් පිදුම් පිළිබඳව කරුණු දක්වලා තියෙනකොට ඉතාම පැහැදිලිව ඇතැම් ධර්මකාමී කියන පිරිසක් ඒ වන්දනාමානාදී කටයුතු හරියට විවේචනය කර කර යනවා. එතකොට ඔවුන් තාම මිසදිටුවක් අරන් තියෙන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව හැම කාරණාවක්ම හරියටම පිළි අරගෙන නැහැ. 100%ක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ඒ අය තාම පිළිගන්න සූදානම් නැහැ. සුගතස්ස ශාවකා, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක කියලා සඳහන් කරාම හැබෑම ශ්‍රාවකයා බවට පත් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේ 100%ක්ම පිළිගන්නවා නම් විතරයි. අපි හිතලා බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් වචන 100ක් අහපුවහම ඒ වචන 100ෙන් කීයක් අපි ප්‍රයෝජනෙට ගන්නවද කියලා.
වචන කීයක් අපි පිළිගන්නවද කියන කාරණා. නමුත් රතන සූත්‍රයේ සඳහන් කළේ හරියටම ශ්‍රාවකයෙක් වෙන්න නම් 100%ක්ම නිවැරදිව පිළිගන්න ඕනේ කියන එකයි. ඒකයි මම සඳහන් කළේ අපි ධර්මකාමී කියලා හිතාගෙන හිටියට ඒක අපේ හිතවිල්ලක් විතරක් වෙන්න පුළුවන්. ඒක නිසා හරියටම ධර්මකාමී වෙන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නුනොත් ධර්මකාමී කියලා හිතාගෙන ධර්මදේශීවම තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්මදේශියා හඳුනාගන්නේ කොහොමද කියන කරුණු විශේෂයෙන් සඳහන් කළා. දස අකුසල කර්මපතයන්ගේ යෙදෙනවා නම් ඔහු ධර්මදේශී. අංගුත්තර නිකායේ සමහර සූත්‍රවල සඳහන් කළා මේ ධර්මදේශියා ධර්මයට දේශ කරන්නා හඳුනගන්න විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා කියලා. නපුරුකොට හිතනවා. නපුරුකොට කියනවා. නපුරු ලෙස කරනවා. එහෙම පෙන්නලා තියෙන්නේ අපි මුලින් සඳහන් කරපු මේ දසාකුසලයේ පිළිබඳවම තමයි. නපුරු කොට හිතනවා. හිතින් කරන වැරදි. නපුරු ලෙස කියනවා. වචනයෙන් කරන දේ වැරදි. නපුරු ලෙස කරනවා. කයෙන් කරන වැරදි. සිත කය වචනය කියන තිදොරින් යමෙක් වැරදි කටයුතු වල යෙදෙනවා නම් ඔහු අසත්පුරුෂයෙක් බාලයෙක් හැටියට හඳුනාගත යුතුයි. ධර්මයට කැමති කෙනා මේ ලෝකෙ දියුණුවෙන් දියුණුවට පත්වෙනවා විතරක් නෙමෙයි සුගතියෙන් සුගතියට ගමන් කරනවා සතර අපායෙන් මගහැරලා. හැබැයි ධම්මදෙස්සී පරාභව ධර්මදේශී පුද්ගලයා මෙලවත් පිරිහෙනවා පරලොවත් පිරිහෙනවා නිරයට ගිහිල්ලා බොහෝසේ දුක් විඳිනවා කියන කාරණාව අපට පැහැදිලි කරලා දේශනා කොට වදාළා. ඒ නිසා පින්නතුනි මේ උතුම් බුද්ධාන්තරේ ලැබිලා තියෙන වෙලාවේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන වෙලාවේ අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ ධර්මයට පිටුපාන්නේ නැති ධර්මයට ගරු කරන ධර්මයට හිස නමන ධර්මකාමීක් බවට පත් වෙලා සතර අපායෙන් මගහැරලා සුගතියෙන් සුගතියට ගමන් කරලා සසර මග කෙරවර කරගන්න වැඩපිළිවෙල සකස් කර ගැනීම සඳහා වහ වහ උත්සුක වෙනවා කියන බලාපොරොත්තු ඇති කරගන්න. ධර්මකාමියා සුගතියට යන බවත් ධර්මදේශියා නිරයට ගිහිල්ලා අති දීර්ඝ කාලයක් අති භයංකාර කටුක දුක් අනුභව කරන බව තේරුම් අරගෙන වහ වහ ධර්මානුකූල ප්‍රතිපත්තියෙන් සැනසෙන්න රත්නත්‍රි ආශිර්වාදයෙන් ඔබට සිත් පහළ වේවා.